गुड इवनिंग ना मैं अभी हेमोम जॉइन ना हम तभी नाड़ी पागी होते क्लास को पटांग नमा हेमोम शिष्यांक तीन हेमोम तमंगे नमे ख्याल को शिष्यांक के दाला अनिवार्य में रीनेम कर गन्ना होने විනාඩි දෙකක් බලලා අපි පන්තිය පටන් ගන්න ළමයි ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවනේ ජොයින් වෙනා ඉක්මනට ජොයින් වෙන්න කියන්න අපිට තව ගොඩක් වෙලා නම් බලන් ඉන්න බෑ විනාඩියක් උඩරිම දෙකක් වගේ බලලා අපි පන්තිය පටන් ගන්න ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්
හරි අපි පන්තිය පටන් ගමු ළමයි. So good evening, very good evening. ක්ලාස් එක පටන් ගන්න කලින් හැමෝටම screen share එක පේනෝ නේද? ඊට කලින් මට කියන්න අලුතෙන් join වෙච්ච අය ඉන්නවද? අද අලුතෙන් join වෙච්ච අය ඉන්නවද? present කරන්න බලන්න. අලුතෙන් එකතු වෙච්ච අය yes කෙනෙක් ඉන්නවා. ආයික නම්බර් chat එකෙන් දාලා තියෙනවා. හරි. අලුතෙන් join වෙච්ච අය තින්න හින්දා මම කියනවා අපි කොහොමද වැඩ කටයුතු කරගෙන යන්නේ කියලා. chat එකේ දෙන්නේ ගාලා දෙනවා. ඔව්. හරි. මෙහෙමයි ළමයි දැන් නවය වසරට දැන් අපිට ඔයගොල්ලන්ට නවය වසරේ ඉන්න තියෙන තව මාස 3ක් වගේ කෙටි කාලයක්. හරිද? අපි ඒක හින්දා දැන් සිලබස් එකත් ඉක්මනට කම්ප්ලීට් කරන්න ඕනේ. ඒක හින්දා ළමයි මම ඔයගොල්ලන්ගේ ලියන පොත ළමයි කැරි දෙකකට වෙන් කරගන්න ඕනේ. දැන් පරණායනන් දන්නවා. අපි සමහර දවස්වලට ළමයි අච්චු පොත සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් කතා කරනවා. එතකොට ඔයාලා ඒ දෙන ක්‍රියාකාරකම් ඒ අච්චු පොතේ ඒ දෙන දේවල් ලියන්න ඔයගොල්ලන්ගේ පොත එක පැත්තක් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් පැත්ත ඔයගොල්ලෝ පාවිච්චි කරන්න මම සමහර දවස්වලට ළමයි ඔයාලට වෙනම ව්‍යාකරණ කොටස් ටෙන්සස් ඒ දේවල් උගන්වන්න ගන්නවා. එතකොට අන්න ඒ දේවල් ලියන්න ඔයාලට පුළුවන්. මේ පොතේ අනිත් පැත්ත පාවිච්චි කරන්න කියන පොතක් අරගෙන මැදි කොටස් දෙකකට වෙන් කරලා ටෙක්ස්ට් බුක් එක සාකච්ඡා කරන වෙලාවට එක පැත්තකයි අපි grammar සහ වෙනත් විෂය කරුණු ටියුට් එහෙම කරන වෙලාවට ඒ ටික අනිත් පැත්තේ ලියා ගන්න විදිහට පොත වෙන් කර ගන්න ඕන. හරි. තේරුණාද අලුතෙන් ආවයිද කරන්න කිව්ව එක? හරි. අපි ක්ලාස් එක පටන් ගන්න කලින් පොඩ්ඩක් හැමෝම මට කියන්න ස්ක්‍රීන් ෂෙයා එක පේනවද කියලා? दक्षिण दक्षण दक्षता कुशलता विशेष क्रम वैद्य ඔයාලගේ විෂයන් වලට දක්වන දක්ෂතා කුසලතා ප්‍රවීණත්වය වගේ දේවල් මයින්. එහෙම මැනලා විශිෂ්ටතම සිසුන් තෝරලා යාලට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් තමයි මේ දින සාර වැඩසටහන කියලා කියන්නේ. ඉතින් මේක මේ මාසේ දැන් ඔක්තෝබර් මාසේ මේකට සහභාගී වෙන්න පුළුවන් ඔක්තෝබර් මාසේට අදාළ පන්ති ගාස්තුව ගෙවල අදාළ ශිෂ්‍යාංක ලබා ගන්න හැම ළමයාටම දිනසාර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. දිනසාර ෂෝරේක් වුණත් බැරි වෙලාවත් වටිනා ත්‍යාග සහ සාතිපත් හම්බ වෙනවා. ඒ වගේම තමයි මම අර ආයතනයේ පැත්තෙන් පොඩි මතක් කිරීම ටිකකුත් කරන්නම්. දැන් හැමෝම අහනවා ස්කූල් පටන් ගත්තාම අයිලර්නින් කොලේජ් එක නතර කරනවද? නැහැ ළමයි. ස්කූල් පටන් ගත්ත කියලා ක්ලාසස් නතර කරන්නේ නැහැ. මේ විදිහටම ඔන්ලයින් දිගටම කරගෙන යනවා. ඒකින් ඔයාලා කිසි බයක් තියාගන්න එපා. අපි දිගටම මේ ක්ලාසස් කරගෙන යනවා. ඒක හින්දා ඔයාලා දෙකටම සහභාගී වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ළමයි ඔයාලා දන්නවා ඇති මම හිතන්නේ ගොඩක් අය දහම් පාසල් සහභාගී වෙනවා ක්ලාස් එකේ. දහම් පාසල් තනිකරම නොමිලේකන සමාජ සත්කාරයක්. මෙච්චරක දහම් පාසල් තිබ්බ 6 වසර නම් උඩට අපි දැන් අලුතෙන් පටන් ගන්න තියෙනවා දහම් පාසල එකේ ඉඳන් 5 වසර වෙනකන්. ඉතින් ඔයාලගේ නංගි ළමල්ලා ඉන්නවා නම් දහම් පාසල් සහභාගී කරවන්න පුළුවන්. ඒක සමාජ සත්කාරයක්. ඔයගොල්ලන්ගේ ක්වලිටීස් දහම් දැනුම ලබා ගන්න වගේ දේවල් වලට ඒක ලොකු උදව්වක් වේ. ඒ වගේම තමයි ක්ලාසස්. අපි ගත්තොත් පන්ති මෙච්චර කල් තිබ්බ 6 වසර ඉඳන් උඩට. හැබැයි ආයතනයෙන් සල්සම් කරලා තියෙනවා ඉස්සරහට 3 4 5 ශ්‍රේණි වලට පන්ති පවත්වන්න. ඉතින් ඒක හින්දා ඔයාලා අඳුර නෑ නංගිල මල්ල වගේ ඉන්නවනම් ඔයාලට පුළුවන් ක්ලාසස් වලට සහභාගී කරවන්න. ඒ වගේම තමයි දිනසාර වැඩසටහන වගේ වැඩසටහන අපි ප්ලෑන් කරලා තියෙනවා හැම මාසයකටම හෝ මාස දෙකකටම වතාවක් වගේ තියලා ඔබලන් විශේෂ දැනුම කොහොමද කියලා එම බලලා දක්ෂතම දරුවෝ තෝරලා මේ වගේ ත්‍යාග ප්‍රදානය කරන්න සහතික ප්‍රදානය කරන්න මම. ඒ වගේම තමයි ළමයි ඔයාලට තව ත්‍යාග දිනා ගන්න තවත් අවස්ථාවක් තියෙනවා මම ගිය සතියේත් කිව්වා. ඔයාලට පුළුවන් ළමයි ඔයාලගේ යාළුවෝ ක්ලාසස් හොයන අය ඒ වගේ හොයන අය උනත ඔයාලගේ යාළුවෝ ඥාති එහෙම ඉන්නවනම් අපේ පන්තියට සම්බන්ධ කරන්න. එහෙම උනත ආහාරහා තව ඔයාලගේ යාළුවම වගේ පන්තියට සම්බන්ධ කරොත් ආයතනයට දැනුම් දෙන්න ඕනේ ඔයා හරහා මෙයා සම්බන්ධ වෙනවා කියලා. එතකොට අපේ ආයතනයේ ගොඩක්ම ළමයි සම්බන්ධ කරනවා කියලා එයාලට
ත්‍යාග ප්‍රදානය කිරීම වැඩසටහනක ආයතනය කරගෙන යනවා. ඉතින් මේ දේවල් වලට ලැබෙන ත්‍යාගය ගැන ඉදිරියේදී ආයතනයෙන් දැනුම් දෙයි. ඒ වගේම තමයි දෙනචාර වැඩසටහනේ දිනය ගැන ඉදිරියේදී ආයතනයෙන් දැනුම් දෙයි. ඒ වගේම තමයි ඔයාලට කවුරුහරි ප්‍රශ්න තියෙනවා නම් මම ආයතනයේ දුරකථන අංකය දාන්නම්. ඔයාලට මේකට කතා කරලා දැනගන්න පුළුවන් 044 178 3008 අපි අහම ඔයාලට ප්‍රශ්න තියෙනවද කියලා මම අන්මියුට් කරන්න කටේ ප්‍රශ්න තියෙනවද කියන්න බල හරි මල කිය ප්‍රශ්න තියෙනවද මොනවද තියෙන ප්‍රශ්න ප්‍රශ්න ඇද කාට බෝඩ් එක පේන්නේ පොඩ්ඩක් මම विस्तर අංකේ වගේ ඒ විස්තරات එක්ක WhatsApp කරන්න. එතම ආයතන දරපතලා. හරි. තාමුණත් තියෙන මේ දිනසාර වෙච්චරන්න ගෑන දරගන්න. තියනද? මිස් පොත දෙකට බෙදන්න ඕනේද? ඔව් පොත මැදින් කැලි දෙකට ඒ කියන්නේ එහෙමනම් පොත පොත මෙන්නම් අර මැදින් කොටස් දෙකට වෙන් කරගෙන එක කොටසක් පාවිච්චි කරන්න අර අච්චු පොතේ දෙන අභ්‍යාසයේ ඉතින් යන විස්තර පිළියා කරන වෙලාවට මම කියනවා දැන් කරන්නේ ග්‍රැමර් කියලා. එතකොට ඒ නෝට් එක ලියන්න ඒකත් පාවිච්චි කරන්න. තේරුණාද? ඔව් මිස්. ප්‍රශ්න තියෙනවද? මේ මාසෙට මුදල් ගෙවපස වෙන ශිෂ්‍යංකයක් දෙනවද කියලා අහනවා. මෙහෙම ලම ශිෂ්‍යංකය කියන මම හරි ඒ කියන්නේ ඔයගොල්ලන්ට ලැබිලා තියෙන ශිෂ්‍යංකයට ඔයාල මේ මාසෙට අදාළව රෙජිස්ටර් කරගන්නවා. ෆී එක ගෙවුවට පස්සේ. ඒ කියන්නේ එතකොට ඔයාල මේ මාසෙට අදාළව රෙජිස්ටර් වෙලා තියෙන හැමෝටම තම දිනසර වැඩසටහනට සහභාගී වෙන්න පුළුවන්. කලින් මාස ශිෂ්‍යංකයට සහභාගී වෙන්න බෑ. ශිෂ්‍යංක වෙනස් වෙන්නේ නැති වෙයි සමහර වෙලාවට. ඒ වුණාට රෙජිස්ටර් වෙලා තියෙන රෙකෝඩ්ස් වලින් තමයි එයාලට ඇක්සස් එක දෙන්න සහභාගී වෙන්නේ. හරි. මට කියන්නේ print out කරගත්ත ඉරේස් සෑන් කරන් කවුරුත් නැද්ද? එමන් ටියුට් එක group එකට දාලා කෝ print ආ දෙන්න. Is that all? හරි කමක් නැහැ. හැබැයි ළමයි next week ඉඳන් ටියුට් එකක් දුන්නාම print out කරගන්න. හරි දෙක ඔයාලටත් ලේසි මටත් ලේසි. මොකද time එක ගොඩාක් ඉතුරු වෙනවා. මෙහෙමයි මම ටියුට් එකක් අද දුන්නේ නිකන් ඔය අපේ paper එකේ ඉන්න වගේ පොඩි ප්‍රශ්න දෙක තුනක් ප්‍රශ්න දෙකක් යද්දා තියෙනවා. මේ ප්‍රශ්න දෙක පොඩ්ඩක් අර paper එකේ target කරලා තියෙන ප්‍රශ්න දෙකක් වගේ. ඉතින් ඒ දෙකක් කරලා ඊට අමතරව අපි grammar parts කරනවා. ඊට අමතරව textbook එක කරනවා. ඉතින් අපි මේ දේවල් එක තමයි ඉස්සරහට යන්නේ. හරි. අපි මුලින්ම ටියුට් එක කරලා එමු. මම කියුවේ print out එකක් අරගන්න කියලා විතරයි කරන්න කියලා නෙමෙයි. මම දැන් ටියුට් එක share කරන්නම්. Yes. Wait, wait. I will share. Make. Made you take. How much am I paying for that?
නැති අය ඉන්නවනම් කමක් නෑ print out කරගත්ත අය ඉන්නවනම් දැන් මේ පළවෙනි ප්‍රශ්න උත්තරේ print out කරගත්ත එකේම ලියන්න නැති අය ඉක්මනට ප්‍රශ්න ලියා ගන්න ඕනේ උත්තරේ ලියන්න ඕනේ හිස්තැන ඉක්මනට මම ඔයාලට දෙන්නේ විනාඩි 5යි විනාඩි 5 මේ ඩිගි ඉවර කරන්න ඕනේ හරි ඔන්න දැන් පටන් ගන්නවා 1 2 3 පළවෙනි ප්‍රශ්නේ හැමෝම කරන්න පටන් ගන්න හැමෝම ගොඩක් හොඳ වීඩියෝ ඔන් කරගෙන කරන්න පටන් ගන්නවා නෝ हम क्लास के इवर वाला ट्यूटर को हम ग्रुप पर आए शेयर कराना देना तो मेरे का प्रश्न लिया गया ना उत्तर लिया एक मिनट तमाय हम वीडियो ऑन करें ट्यूटर करा वो कद मेरे प्रैक्टिस है नहीं सर हल्दे पेपर्स करा दिए हम अगले वीडियोस ऑन करेंगे ना मीन ना मेनो अनिवार्य करने बाय 5 मिनट्स ओनली
කොබනි ඉවරයි රෙස්ටන් කරන්න දැන් නම් 5 මිනිත් ඉවරයි දෙන්නයි තුන් දෙනයි ඕකේ ගුඩ් ගොඩක් අය ඉවරයි හරි අපි ඩිස්කස් කරමු read the dialogue and underline the correct words ඔන්න ඩයලොග් එක දෙපස කියවලා ගැළපෙන වචන underline underline කරනවා කියන්නේ යටින් ඉරක් හඳිනවා හරි අපි බලමු Anushaharam, did you draw these pictures? Oh yeah, and that may be into work here. Dinesh Kinna, yes I did. Are they beautifully the beautiful the? Are they beautiful? beautiful adverb එකක් යූස් කරන්න බැහැ මොකද adverb එකක් යූස් කරන්න verb එකක් ක්‍රියාපදයක් තියෙන්න ඕනේ මෙතන ක්‍රියාපදයක් උනොත් ඊට පස්සේ අනුෂ් කියනවා they are colorfulද colorfulද colorful yes වර්ණවත් කියනවා අපි colorful colorful කියන්නේ වර්ණවත්ව අපි අපිට කියන්නේ වර්ණවත්ව කියලා නෙමෙයි අලා වර්ණවත් කියලා ඒක ඉතින් කියලා I'm going to have a ප්‍රදර්ශනයට මොකක්ද කියන්නේ ළමයි ඉංග්‍රීසි වලින් exhibition mama ප්‍රදර්ශනයක් කියන්නේ යන්නේ exhibition anush කියන really I am very happy oh very good මට ගොඩක් සතුටුයි කියන්නේ I am very happy to hear that දිනත් කියන my friends support me a lot මගේ යාළුවෝ මට ගොඩාක් support කරනවා they are very helpful yes helpful බලන්නක අනිත් වචන දෙන්නේ help plus කියලා helpful කිව්වොත් නම් උපකාරශීලී helpless කියන්නේ ළමයි අසරණ හරිද එතකොට මේකට ගලපෙන්නේ උපකාරශීලී අනුෂ් කියනවා then I'm sure it will be a successful no ඒකට එන්නේ success මම කියලා දෙන්නම් ඒ ඇයි කියලා ළමයි මම ඔයාලට කියලා දීලත් ඇති ඕ හරි and hari apita kiyan puluwan apple gediyata api kiyenawa apple kiyala apple gediyak nan api kiyenawa an apple uk kiyana wacane uk kiyana shabdaya idil kiyenne menne me awilla thiyenne menne me an kiyana eke api potata kiyenawa book kiyala pottak nan api kiyenawa a book kiyala harida balanna meke me an yedena an a yedena widi man kiyanna a hari an hari yedunoth lamai ඊට පිටිපස්සේ තියෙනුනේ noun එක. මොකක් හරි දෙයක්. දෙයක් තියෙන්න ඕන. හැබැයි මෙතන බලන්න ළමයි a යෙදিলা තියෙනවා. It will be a යෙදিলা තියෙනවා. Successful keyword සාර්ථකත්වය. සාර්ථක keyword ළමයි සාර්ථක මිනිසා කියන adjective එක. දෙයක්ද සාර්ථක කිව්වම දෙයක්ද noun එකක්ද නාමපදයක්ද නැහැ adjective එක. හැබැයි success කියුවහම සාර්ථකත්වය. එතකොට ඒක අපිට ගන්න පුළුවන් නාම පදයක් විදිහට දෙයක්. හැබැයි සාර්ථක කියුවොත් ඒක adjective එක නාම විශේෂණ පදයක් නාම පදයක් නෙමෙයි. හැබැයි මෙතන බැරිලා තිබ්බොත් successful වෙකෙන් පස්සේ මොකක් හරි man වගේ මොකක් හරි එක. එතකොට ළමයි අපිට successful දාන්න පුළුවන්. මොකද a එකෙන් පස්සේ adjective එක තනියෙන් තියන්න තමයි බැරි. මේකට පිටිපස්සේ noun එකක් තියෙනවනම් මේ a එක ප්‍රකේනම හැබැයි මේ a එකෙන් හරි n එකෙන් හරි පිටිපස්සේ නිකම්ම adjective එකක් විතරක් තියන්න බෑ there should be a noun තේරුණාද නැද්ද දැන් මේ වාක්‍යයේ noun එකක් නැහැනේ පිටිපස්සේ ඒක හින්දා අපිට successful දාන්න බෑ දාන්න මේ success තේරුණාද නැද්ද තේරුණාද නැද්ද හරි දැන් එහෙනම් ලියාගන්න success ඉක්මන වැඩද කොබන්න පහෙන් පහම හරි ඇත උස්සන් බලන්න රෙස් හෑන්ඩ් කර ආ very good ගොඩක් වැඩි හරි very good
හරි. ළමයි ඔයාලට මතකද මම ඔයාලට ඉගැන්නුව affixes? මතකද? affixes මතකද ඉගැන්නුව? ඔන්න දැන් ඔයාලට දෙවෙනි ප්‍රශ්නේ කරන්න තියෙන්නේ affixes වලින්. මේක තනියෙන් කරන් try කරන්න මම විනාඩි 3ක් දෙනවා. ඊට පස්සේ අලුතෙන් ආවයි බය වෙන්න එපා. ඔයාලට පුළුවන් විදිහට කරන්න. අපි මේක ඉවර වුණාට පස්සේ affixes ගැන revision එකක් කරනවා. 1 2 3 4 5. මේකට ගැලපෙන affixes හදලා අලුත් වචන නිර්මාණය කරන්න තියෙනවා. සමහර වෙලාවට අලුත් අය දන්නවත් ඇති. සමහර වෙලාවට දන්නේ නැතුව ඇති. බට් මේක කරන්න try කරන්න අපි ඊට පස්සේ මේක මම ඔයාලට අපහු revision එකක් විදිහට පුනරීක්ෂණයක් විදිහට කියලා දෙනවා. හරි. ඉක්මන් try කරන්න only 3 minutes. හරිද? कोई और वेचर स्कैन करने बनाना दें तो मत गुड़ा खाई बराए आ गुड अन्य सिक्स आ गुड़ा खाई बराए नहीं तो हाय अब डिस्कस करो हाले आ मंगवाला वर अन्य क्या हाले बने का ना फिक्सेस के लिए मुली में किया रहती है ना हर द मुली में किया रहती है ना फिक्सेस किया ना फिक्सेस किया ना लम्हे सारे लोग की वो मैंने में बंगे दिया वचन एक अटर मुक्का महारी वचन एक अटर इस सरहिंग हारी वचन ने पीड़ी पास हिंग हारी एक तो करना पुंछी क्या लग अटर ऐ मुहाब्द बे वचन पे इस सरहिंग हारी අපි හදනවා අලුත්ම වචනයක්. අන්න ඒ වගේ එකතු කරන කැලේ වල තමයි කියන්නේ අපි affixes කියලා. affixes. මම මතක තියාගන්න චුට් නෝට් එකක් දාගෙන ක්‍රමපැත්ත affixes. හරිද? affixes ළමයි කැලේ දෙකකට බෙදෙනවා. අපි අහමු කට්ටියගේ. affixes බෙදෙන කැලේ දෙක මොනවද ළමයි? affixes prefixes. Very good. affixes කැලි දෙකකට බෙදෙනවා prefixes and suffixes කියලා. දැන් මං කියවන ළම affix එකක් කියන්නේ මොකක්ද? වචනයකට ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එකතු කරන පුංචි කැලල. ඒ වචනෙට එකතු කරන පුංචි කැලල එකතු කරන්නේ වචනෙට ඉස්සරහින් නා. ඒකට කියනවා prefixes කියලා. prefix එකක් කියලා. එකතු කරන කැලල එකතු කරන වචනේ අගට නම් ඒකට කියනවා අපි
suffix එකක් කියලා. හරි. මම ඔයාලට presentation එකක් ටිකක් ආයෙ පෙන්නන්නම්. මොනම් පේනවද presentation එක? उदाहरण ඒ අලුත් වචන හැදෙන්නේ කොහොමද හැපි එකටම ඉස්සරහට අන් කියලා කෑලා හිටු වෙලා එතකොට මේ අන් වගේ දේවල් වලට අපි කියන්න පුළුවන් ප්‍රිෆික්ස් එකක් කියලා තව මොනවද අපි මොනවද තව මොනවද අපි ප්‍රිෆික්සස් මල් ප්‍රිෆික්සස් වල එක්සැම්පල්ස් අද කියලාමයි එකනේ කින් කින් අපිට පුළුවන් ඉන් ඉන්ද වගේ ප්‍රිෆික්ස් එකක් යූස් වෙන්න කොතෙන්ද वाले करेक्ट वगैरह वैसे नहीं हम करेक्ट एक अटर इस तरह के इन्हें दुना हमें ना इन करेक्ट बाला संपूर्ण नहीं वैसे नहीं तेरे में ना इन करेक्ट मतलब री री ये दुना हमें ना री करेक्ट अन्य वगैरह आप इधर प्रीफिक्सेस बड़ा तिया ना माँ आप इधर की पे आप इगेन दत्ता हम लोग द अन अन इन री तब तो ये नाम है इल आई एल दिस इम यस दिस मैं वह प्रीफिक्सर्स है तो गाना बोलूं सफिक्सर्स क्या नाम है ना सफिक्सर्स क्या नाम है वाचन का पीनी पास है लेकिन तू करने दे बात आप ये उदाहरण आगे तो हेल्प किया ना वाचन मैं हेल्प किया ना वाचन टाइप ही अरे सलाह वाचन मेकिंग वाचन आगे तो दी बट एक वो कौन मतलब मैं हेल्प पुल किया ना वैसे हेल्प दिए ने हेल्प पे के पीड़ित पास रे पुल किया ला क्या ला क्या कितने ला ऐसे तो मैं क्या ला पीड़ित पास नहीं कितने उन्हें हिंदा पीए के लिए ना वां सफ़ीक से का किया ला तब हेल्प पे करने पुलो हेल्प प्लस किया ला दाना हेल्प प्लस ऐसे तो मैं एलईएसएस किया ने का kind කියන වචනෙට පිටිපස්සේ NESS එක තුල kindness හදන්න පුළුවන්. ඒ වගේ පිටිපස්සේ හිතු කරන කැලි වලට අපි කියනවා suffixes කියලා. මොනවද example full plus තව මොනවද ළමයි nurse ly ligament ament ඒ වගේ ඒ එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි. සබ් ප්‍රිෆික්සස් වලට හයක් දුන්නා. සෆික්සස් වලට එක දෙක තුන හතරයි පහ පහක් දීලා තියෙන උදාහරණ. දැන් හැමෝම ස්ටේට් දැට් ඉස් අ ක්වෙස්චන්. හෙල්ප්නස් හෙල්ප්නස් කියන එක අපි normally help එකට nurse නෙමෙයි use කරන්නේ helpless. LES is use කරනවා. But helpness is not that much common. Okay? ප්‍රිෆික්සස් සෆික්සස් දැන් අෆික්සස් කියලා ලියලා කැලි දෙකකට වෙන් කරන්න ප්‍රිෆික්සස් සෆික්සස් කියලා මෙන්න මේ උදාහරණ ටික ලියා ගන්න ඊට මේ ප්‍රිෆික්සස් ටිකයි මේ සෆික්සස් ටිකයි ලියාගෙන මේ උදාහරණ ටික ලියාගෙන ඔයාලා තනියෙන් හැමෝම උදාහරණ දෙක ගන්න ලියන්න මේ උදාහරණ ප්‍රිෆික්සස් වල උදාහරණ තුනයි සෆික්සස් වල උදාහරණ තුනයි ඉක්මනට කරන්න බලන්න තේරෙනවද කරන් තියෙනක තේරෙනවද කරන් තියෙනක हाँ एक मन करन बड़ा ළමයි අලුතෙන් ආවය මම පොඩ චැට් එකේ දාන්න තේරුණාද නැද්ද කියලා පරණ ආවය මේ මේ නෝට් එක ලියාගන්න මේක පුදුම රීක්ෂණයක් වගේ ඊට පස්සේ ඔයගොල්ලෝ උදාහරණ තුනක් ලියන්න ඕන. ආ තුනක් නෙමෙයි 1 2 3 4 5 6 මේ
මේ පික්සල්ස් වලට මේ එකකට එක ගන්න ලියන්න සා පික්සල්ස් වලට එකකට එක ගන්න ලියන්න ඉක්මනට එතකොට මේ පික්සල්ස් වලට ඔයාලා උදාහරණ 1 2 3 4 5 6ක් ලියන්න ඕනේ සා පික්සල්ස් වලට 1 2 3 4 5ක් ලියන්න ඉක්මනට කියන්න බෑ අපි දැන් ඉගෙන ගත්ත ළමයි මම දැන් මේ ආයතන වල කියන්නේ අෆික්සස් අෆික්සස් කියන්නේ මොනවද වචනක ඉස්සරහින් හරි පිටිපස්සෙන් හරි එකතු කරලා කෑල්ලකට තමයි අපි කියන්නේ අෆික්ස් එකක් කියන්නේ මේ අෆික්සස් වර්ග දෙකකට බෙදෙනවා ප්‍රිෆික්සස් සෆික්සස් ඒ වචන දෙක එකතු කරන කෑල්ල එකතු කරන වචන ඉස්සරහින් නම් අපි ඒවට කියනවා ප්‍රිෆික්සස් කියලා එතකොට ඒ වචන දෙක තුනක බලන පිටිපස්සෙන් නම් වචනේ අපි ඒවට කියනවා නේද සෆික්සස් කියලා ඊට පස්සේ මම ප්‍රිෆික්සස් වල උදාහරණ ටිකක් දිය දෙනවා අන් ඉන් රීඩ් ඉල් අයිල් වලට ළමයි අයිල් කියලා තේනවා ඉල් ඉල් රීඩ් just il එන්නේ සමහර වෙලාවට i double l එන වෙලාවලුත් තියෙනවා उदाहरण अन्नी prefixes මොකද වශයෙන් ඉස්සරින් ඇඩ් කරලා තියෙන්නේ මේ වගේ එකනම් බලන්න help එක helpful වෙලා තියෙන්නේ ඇයි full එකට කරා අන්න එහෙම පිටිපස්සට එකතු කරන කැලවලි කියන suffixes මේ suffixes ටිකක් තියෙනවා දැන් ඔයාලට තියෙන්නේ මේ નોට් එක ලියාගෙන මේ හැම එකටම එක උදාහරණ ගානේ වචන ලියන්න 1 2 3 4 5 6 මේ අන්න එකට උදාහරණයක් මෙතනම තියෙනවා මේ unhappy unhappy ලියන්න તો ඔයාලද මේ උදාහරණ ලියන්න उदाहरण एक दो तीन चार पांच छह एक गाने पांच किया ना प्रीफिक्स से के हतरे में की इल आई एल इल इल आई एल इल फिरन बला ළමයි බෝඩ් එක පේනවනේ ඕකේ මෙන්න ලියලා උදාහරණ ටික ලියලා ලියලා ඉන්නචයි රෙසන් කරන්න හැම එකකටම උදාහරණ එක ගන්න ලියන්න ඕනේ ළමයි තව ප්‍රිෆික්ස් එකක් විදිහට අපිට හඳුන්ලා දෙන්න බෑ ඉර අයි ආර් එකක් කියලා. අයි ආර් එකක් හරි ප්‍රිෆික්ස් එකක් විදිහට අයි ආර්. Yes very good. එකිනෙ කහදෙන සෆික්ස් වලට y කැපලා isn් නම්ද ඒ වගේ දේවල් අපි ඉස්සරහට කතා කරනවා ළමයි වචනත් එක්ක. වයි තියෙන වචන වලට අපි කලින් හිටපු අයට නම් කියලා දීලත් ඇති අපි වචන කතා කරද්දී ඒක කතා කරනවා
ළමයි ඔයාලගේ group එකකට කවුරු හරි add වෙලා නැතු ඉන්න කවුරු හරි ඉන්නවා නම් මම මෙතන මගේ WhatsApp number එකේ දාන්නම් හැමෝම මේ add වෙලා හැමෝම නෙමෙයි add වෙලා ඉඳි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් message එකක් දාන්න එතකොට මම ඔයාලට link එක එවන්න ඔය මිස් කී නම්බරේද මිස් ඔව් මගේ නම්බර එක මේ මේ මේක නම් මේ message එකක් දාන්න link එක එවන්න කියලා group එකේ එහෙම නම් මම link එක දාන්න recordings ළමයි මේක නම් institute එකෙන් තමයි යවන්න ඕනේ recordings මම හිතන්නේ register වෙන ළමයින්ට ඔක්තෝබර් මාසෙ register වෙන ළමයින්ට institute එකත් එක්ක කතා කරලා ඒව ඉල්ල ගන්න පුළුවන් වගේ ළමයි දැන් ගන්න පුළුවන් ටික තේරුණාද මට කියන්න yes madam හරි දැන් ඉවරද වෙඩික් කරලා discuss කරමුද තව time ඕනේද ඉවර නැද්ද තාම? තව විනාඩි දෙකක් දෙන්න ඉක්මනට ඉවර කරන්න හැමෝම. තව විනාඩියක් දෙන්න. ඔමෙ ඉති රෙස් කරනවා නේද? रिकॉर्डिंग ළමයි මම ඉදර හැමෝටම දෙන්නවා නෙමෙයි අර වැරදි වෙලාවත් කාට හරි ඇබ්සන්ට් වෙන්න වුණත් මම ඉදන්නේ එහෙම ඒව ළමයි ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරන්න ඕනේ රෙකෝඩින්ග්ස් ඉන්ස්ටිටියුට් එකත් එක්ක කතා කරලා හැමෝටම මම කියන්නේ රෙජිස්ටර් වෙලා ඉන්න ළමයින්ට මොකක් හරි ඔයගොල්ලන්ගේ වෙබ්සයිට් එකේ හරි මොන හරි ඒගොල්ලන්ට මොන හරි කරා පොඩ්ඩක් අහලා බලන්න යාළුවනේ හරි අපි ඩිස්කස් කරමුද उत्तरी ළමයි මොකද මේ අපිට දැන් මම දන්නවා ළමයි ටෙක්නිකල් ඉෂුස් කනෙක්ෂන් ඉෂුස් ගොඩක් තියෙන ළමයි ඉන්නවා හැබැයි අපි ඒගොල්ල හැමෝම හින්දා සාමාන්‍ය විනාඩි 5ක් විතර බලනවා හැමෝම ජොයින් වෙනවා හැබැයි අපිට ඊට වඩා වැඩි කාලයක් බලන්න බෑ මොකද අපේ ක්ලාස් එක තියෙන්නේ පැයකමාරක් වගේ කෙටි කාලයක් ඒකින්ද හැමෝම වෙලාවට ජොයින් වෙන්න හරි අපි උදාහරණයක් ගමු අන් මට කියන අන් එකත් එක්ක එදින වචනයක් හැපි අන්කයි unhappy good tava unhappy unhappy ekena api liwwa ne understand understand kiyana wacchane unkind ekak hari unkind kiyala kiyadina api poddak balamu understand kiyana wacchanayak diila thiyena understand understand කියන්නේ ළමයි prefix එකක් ඇදලා යදෙන වචනද un වලින් තමයි පටන් ගන්න තියෙන්නේ හැබැයි මොකක් හරි වචනයකට un එකතු වෙලාද මේ understand වචනේ හැදෙන්නේ තියෙන්නේ does stand කියන වචනයක් තියෙනවද un un කරලා බලන does stand කියලා වචනයක් තියෙනවද නැහැ මොකක් හරි වචනයකට un එකතු වුණොත් තමයි මේක prefix එකක් වෙන්නේ මේක පටන් අරගෙන තියෙන අකුරු දෙක un වුණා කියලා හැම වචනයක්ම මේ අපිට ගන්න බෑ prefix එකක් විදිහට prefix එකක් තියෙන වචනයක් විදිහට ඉන්නකෙ මොනවද ගන්න පුළුවන් වචන? in front inactive 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 active එකේ ඉස්සරහට in දාලා inactive. තව incorrect incorrect. ඒකේ වචන.
Inconvenient. Rewrite. Ah, very good. Rewrite. Have a pre-arrangement. Pre-arrangement. Good. Pre-use. Reaction. Illegal. Inconvenient. Legal. What is illegal? Illegal. 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 Illogical. Infield. Ill-treat. Good. Ill-treat. Like that. Immaker. Impossible. Very good. Impossible. Possible like Imyodala, impossible karala, impossible. Impatient. Illegal. Disagree. 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 Dishonest. Eva gave us an irrelevant. Irregular. Very good. Irregular. Very good. Hi. Abhi naam bolu suffix of full. Full dal di bolche bolu. Beautiful. Very good. Beautiful. How a full dal? Successful. Successful. Very good. Helpful. Helpful. Very good. Less dal di bolche na. Helpless. Helpless. How bolu? Careful. Careless. Good. Next, what are you Helpless. Brightness. Brightness. B-R-I-G-H-T. Carelessness. Darkness. Darkness. Awareness. Same again. Next, what are you Sickness. Fitness, good. L by the L, you watch it? Slowly. Slowly. Immediately. Immediately. Wisely. Only. Wisely. Hardly. Good. Might not only watch it? Achievement. Achievement. Someone improvement. Development. Development. Softness. Yes. Advertisement. Advertisement. Eva gay. Hi. Matakianna, then the prefixes and suffixes. Abidan Karapueka. Couldn't reach an actor. How the name there another? Eva gay Maruting or Vida, there another? Yes, madam. Okay. Hi. Liagana, we eat about it. Apiamu paper and discuss that. Hurry, abhi paper discuss kar mujhe. Write suitable affixes to the following words and create new words. Make the end of the galloping affix ka dala, alut vachana hadan. Palavini vachana help. Pada kya na lamai yogala mohna affix ka ekka tukar lamana vachana de hadri kya la? Help. Helpful. Helpless. Ewa ge vachana hadan na kulua. Teru nada. Helpful. Helpless. Appeared was about kindly. 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 Kindness. Unkind. Very good. Unkind.
Kind. Decide. Decidement. Decision. I-S-I-O-N. S-I-O-N. ඒකද ඩී අයින් වෙලා ඒ වුණොට S I O N ඇවිල්ලා තියෙන්නේ decide decision වෙලා judge එක judgment judgment මේ දෙවෙනි පාරන්තරන judgment ඒකත් ඊ එක අයින් වෙලා ඒ වුණොට M E N T එක කියලා ගොඩක් වෙලාවට ළම අපි suffix එක එකතු වෙද්දී ඊට පස්සේ ඊ එක අයින් වෙන වෙලාවල් තමයි ගොඩක් තියෙන ඊ එක අයින් වෙලා ඒ වුණොට suffix එක එකතු වෙනවා beauty beautiful beautifully वर्दीचाय හරිද හරි ළමයි මම ඒක යූට් එකේ දීලා දිනවා වලට ඉරෙගියුලර් වර්බ් ලිස්ට් එක කොහොල එකක් පොඩ්ඩක් බලා ගන්න මොකද ඔයාලට ඕනේ මේ හැබැයි ඒක නම් පොඩ්ඩක් ක්ලියර් නැද්ද මන්ට හරි අපි යමු ඊට පස්සේ ටෙක්ස්ට් බුක් එකට හරිද ඔන්න අදත් ඔයාලට මතකද ගිය සතිය මම ඔයාලා ගෲප්ස් වලට කැඩුවා මම යූට් එකේ ගෲප් එකට දානවා ළමයි ක්ලාස් එකේ ඉවරලා ගිය සතිය ඔයාලා ගෲප්ස් වලට කැඩුවා මතකද චුටි චුටි මොනවාද අපි अरे ब्रेकआउट रूम्स वाले क्या दुआ मतलब कद ओह टीचर हाँ अदा तभी ब्रेकआउट रूम्स वाले घिल ला ओए ला जो इधा मैं एक्टिविटी कराने बेर मैं एक्टिविटी फाइव यूज़ करे नया नहीं इधर इधर ती करा द ग्रुप वर्क इधर करा द इधर ती ग्रुप वर्क इधर හරි දැන් මම ඔයාලව ගෲප්ස් වලට කඩනවා හරිද ගෲප්ස් මම කඩනවා අපේ කී දෙනෙක් ඉන්නවද බලමුකෝ අපේ ඉන්නවා 33 මම ගෲප්ස් උනකට කඩනවා හරිද ඔයාලව ඔයාලව ගෲප්ස් උනකට කඩනවා ඔයාලව ගෲප්ස් උනට බෙදිලා යන්න ඕනේ හැමෝම මෙන්න මේ ඇක්ටිවිටි 5 එක ඇක්ටිවිටි 5 එක කියන්නේ ඔයාලගේ ටෙක්ස්ට් බුක් එකේ නම් බලන්න හැමෝම ගාව පොත් ඇතිනේ පේජ් නම්බර් 12 හරිද Page number 12 වලදී ඇක්ටිවිටි 5 එක බලන්න මොකද කරන්න තියෙන්නේ කියලා imagine you are going to the grocery ඔන්නවා යනවා grocery එකට with your father තාත්තත් එක්ක your mother has given you the grocery list අම්මා දීලා තිනවට grocery list එක ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ dialogue එකක් හදන්න තාත්තයි shopkeeper අතර ඒක හදලා මම විනාඩි 5ක් දෙනවා යා 32යි ඉන්නේ මම කරන්නම් තුනකට නේ මම ඔයාලට විනාඩි 5ක් දෙනවා ඩයලොග් එක හදන්න ඩයලොග් එක හදා ගන්න ඕනේ ඊට පස්සේ ඔයාලා ඒක පන්තියට ඉදිරිපත් කරන්න ඕනේ ඕගොල්ලෝම කතා කරගන්න එකනේ තාත්තා වෙන සහ එකනේ shop keeper වෙන්න මේ බලන්න මෙතන තියෙනවා පොඩි expressions වගේ මේවා use කරන්න I need කියලා මේ තියෙන්නේ මේ කොළපාට කොටුවේ තියෙන ඒක තමයි list එක ඒව ඉල්ලන විදිහ ඊට පස්සේ how much ගාන කීයද කියලා අහලා shop එකට ගියාම අපි අහන දේවල් ළමයි ඊට පස්සේ මේ shop keeper කියලා අපි ඒව sell කරන්න ඔයාලා මේ තියෙනවද මේවා කිය කිය අර සල්ලි දීලා සල්ලි වල ඉතුරු අරගෙන අර ඒ වගේ මෙන්න මේ දීලා තියෙන මෙන්න මේ වචනත් පාවිච්චි කරලා ඔයාලට තියෙන ඩයලොග් එකක් හදන්න
තේරුණාද නැද්ද කියන එක තේරුණා ටීචර් ඔන්න දැන් ගිය සතියේ ගෲප්ස් වල ගිහිල්ලා කවුරුත් කතා බහ කරේවත් නැද්ද මම දෙන්නේ විනාඩි 5යි දැන් ඔයාලා දන්නවා බ්‍රේක් අවුට් රූම්ස් වල ගියාම මොකද වෙන්නේ කියලා හැමෝම අන්මියුට් කරලා කතා බහ කරලා ඩයලොග් එක හදා ගන්න ඕනේ කවුරු හරි ලියන්න තියා ගන්න නැත්නම් හැමෝම ලියා ගන්න ෂොප්පීපයි තාත්තයි අතර කවුරු හරි ඉක්මනට කතා කරලා ඩයලොග් එක ෆයිනල් කරගෙන ඒක ක්ලාස් එකට ඇඩ් කරන්න ඕනේ ඔයගොල්ලෝගේ ගෲප් එකෙන් හරිද මන්දන් ගෲප්ස් වල නමුත් ලියා ගන්නවා ඊට පස්සේ අපි බලමු මොන ගෲප් එකද හොඳටම ප්‍රසන්ට් කරන්නේ කියලා හරි ඔන්න මන්දවල ගෲප්ස් වලට කඩනවා ළමයි ඒක අතුරු සුරකර කරන්න අම්මා तुम सुना कटा यस तुम सुना कर दो आ हाँ कॉलेज में जॉइनमेंट ला मैं ब्रेकआउट रूम से जॉइनमेंट करूँगा हताई तीस पहाड़े दिया कमला इवरा कर लेती है ना उन्हें मामा हताई तीस पहाड़े रूम्स क्लोज करना वाह एक मंडे हम हम जॉइनमेंट ब्रेकआउट रूम से उल्टा हम हम जॉइनमेला खताबा कर गा होते हैं यो मेन सेशन के इन्ने ब्रेकआउट रूम में जॉइन होने नहीं थे मालिंदो गिहान breakout room එකේ join වෙන්න බැයිද ඔයාලට? Hey Shani, what happened? මොකද උනේ ළමයි breakout room එකේ join වෙන්නේ නැද්ද? ප්‍රශ්න තියෙනවද? මලින්දු හේ ශානි ඇයි බ්‍රේක්අවුට් රූම්ස් වල ජොයින් වෙන්නේ නැත්තේ ප්‍රශ්නයක්ද ජයොද්දා මැඩම් මේක මම ආයි ලීව් උනා මට යන්න බැරි වුණා
හරි දැන් ජොයින් වෙන්න පුළුවන් නේද පෙන්නනම නාඩු උඩින් break out room එක එතනින් යන්න no madam පෙන්නන්න නැද්ද ආයෙ මම සයින් කරන්න ඔය යන්න room number 1 එකට හේෂානි room number 2 මලින්දු room number 3 एक मैंने अल्लाह में असाइन करा मालिंदु आवा असाइन कर लती है ने रूम नंबर 3 वाले अन्ना मालिंदु मालिंदु आवा असाइन टू द रूम नंबर 3 Irosha, what happened? I main session again. Join wala nahi ne. Mama assign karna hai room number 2. Ek minute anna. Irosha, breakout room mein kada yanna. Arusha, you are assigned to the room number 3. Go quickly. Room number 3, wait an equipment, Arusha. Mr. UTG, room number 1. Arusha, room number 2. Madam, can you tell me what to know? I will have signal fault, madam. Yes, I separated you into breakout rooms, but no one take the use of it, right? Only 20 participants are there. Who are itta hai par? Breakout room mein join kare group activity ka karan. Group activity का कैसे वेतन कट्टी मिनो साधना है तो हाँ
class එක වලවට නම් mute කරලා කතා කරන්න පුළුවන් අපේ breakout room එක දාලා කතා කරන්න කිව්වම කතා කරන්න බෑ ළමයින්ට වැඩක් තියෙනවද ඔක ආ මොකටද අපි group activity එකක් කරන්නේ කතා කරන්න බෑ ළමයින්ට ටීචර් සමහර කෙනෙකුයි විතරයි කතා කරේ අනිත් කට්ටිය කතා කරේ නෑ ටීචර් නෝසයි අප කරන්න group activity එකක් නම් හැමෝම කතා බහ කරලා හැමෝම එක වගේ participate කරන්න ඕන හරි දැන් එක group එකේ එක්කෙනෙක් හරි මේක ඉදිරිපත් කරන්න ඕනේ group activity එකක් දුන්නාම නැත්නම් අය මේ කල්නාස්ති කරන්නේ බලමු group මට කියන්න team group 1 එකේ හිටපු කවුරු හරි raise hand කර Madam, shall we do it again? Again? Bye bye. Again then. I next week. Then balanu vinadi dahaya kuthra naasti kara. I next week. Hamo mene next week ke hamam breakout room mekar dhamu. Tani varan khataba kara nolla mene breakout room mekar dhani kine tane. All ham khataba kara ne hamo breakout room mekar har mene shabdar. Over ne shabdar vino na breakout room mekar dhani nolla ne. Hai ab me group activity kar. කරම්බල කරපෝ ඉන්නවද බලන්න රේස් හෑන්ඩ් කරා කවුද කරපෝ රේස් හෑන්ඩ් කරන එක්කෙනෙක් හරි කරා නම් no one right බලන්න කොච්චර කල්නාස්ති කරලාද කියලා හරි අපි මේක ඩිස්කස් කරමු imagine you are going to the grocery with yes can ओके ඔයාලට තියෙන දෙබසක් නිර්මාණය කරන්න තාත්තයි shop keeper අතරේ and act it out to the class ඊට පස්සේ ඒක act කරලා පන්තියට පෙන්නන්න ඕනේ so display your dialogues in the classroom ඔන්න ඔයාලගේ දෙබස් පන්තියට display කරන්න ඕනේ අපි බලමු you may use the grocery list and language expressions given below හරි ඔයාලට පුළුවන් නම් මෙන්න මේ grocery list එක පාවිච්චි කරන්න බලන්න මේ grocery list එකේ මොනවද තියෙන්නේ කියලා Two coconuts, coconuts deka. One tube of toothpaste, toothpaste tube deka. 2 kilos of brown rice kilo deka. One bar of super white soap ek bar ek cup kya? 1 kilo of sugar, sugar. Sini kilo wa 5 candies. Iti panda paha. Har. Kauru hari karpu kene mane dilpat kani chutta karpu kene. Ah yes, we do, sir. Okay, idhar baat kar. Yes, you can unmute and present your idea. Okay, yeh number. I need kela. Apne I need kela matra avashyai. Kela apne monohari illa na pulva. Monohari illa na apni illa mu. Ah yes, Jayodhya. Oliver the present කරලා ඉන්නේ ටිකක් හරි කරලා තියෙන කෙනෙක් ඉන්නවද ඉදිරිපත් කරන්න yes madam I need two coconuts please very good I need two coconuts please හරි ඊට පස්සේ how much is yes how much is මොනවද බැ ළමයි මේකේ තියෙන විදිහට මොන්නේ නැ දැන් ඔයා මේ 2 components ඉදුවට පස්සේ එයා shop keeper කියලා පුළුවන් sorry we don't say එහෙම කියන්නත් පුළුවන් නැත්නම් මේක නැති ඒවා okay sir here it is ඒ වගේ එකක් කියන්නත් පුළුවන් නැත්නම් sorry we don't sell components කියලා කියන්න පුළුවන් okay sir here it is ඊට පස්සේ තව අපිට කියන්න පුළුවන් ඊට පස්සේ මොකක් හරි price එක අහන්න පුළුවන් how much is sir tube of toothpaste how much is
One tube of toothpaste. One tube of toothpaste. Toothpaste tube. Look at key. Look at that. අපි කියන්න පුළුවන් ඒකේ ප්‍රයිස් එක it is අපි කියන්න පුළුවන් 200 rupees හරි 200 නම් වෙන්නේ rupees ස්ථාව අපිට අහන්න පුළුවන් I need කියලා අහන්න පුළුවන් I need සමහරවිට 2 kilos of brown rice මේ වගේ ළමයි හරිම සිම්පල් එකක් හදන්න කිව්වාට ඒකම හදලා නැනේ brown rice එතකොට කියන්න පුළුවන් ඕන්න sorry we don't sell brown rice මේ වගේ අපි sell කරන්නේ නැහැ sorry we don't sell brown rice මෙන්න මේ වගේ ළමයි දැන් ඔයාලා homework එකක් විදිහට මේක continue කරලා ටිකක් දිගට දෙබසන් නිර්මාණය කරගෙන යන්න ඕනේ තේරුණාද තේරුණා ටීචර් හරි අපි දැන් අපේ දිනුසාර ප්‍රෝග්‍රෑම් එකක් කරන හින්දා අපි එක ටාගට් කරලා පුංචි රිවිෂන් එකට යමු හටියට මතකද මම ටෙන්සර්ස් කාල වර්ග ඉගෙනුවා කාල වර්ග ප්‍රධාන වශයෙන් දැන් ඔන අලුත් අයත් ඉන්න පරණයත් ඉන්න හොඳට අහගන්න දැන් මේවා ආයෙ කරන්නේ නැහැ ආ ඔකේ එකනේ දවස් හදලා අපි හමුද ළමයි කවීෂා නැත්මි ඔකේ කවීෂා අනුත්තර කියන බෑන අපි පොඩ්ඩක් බලමු shopkeeper good morning sir how can I help you father good morning for you too we need two coconuts a tube of toothpaste 2 kilo of brown rice shopkeeper anything else father a bar of super white soap a kilo of sugar 5 candles shopkeeper sorry we don't sell candles father it's okay shopkeeper anything else father that's all shopkeeper how do you like to pay father in cash shopkeeper it's 9,590 rupees father here you are shopkeeper here is the balance father thank you shopkeeper thank you too have a nice day very good kavisha net me very good api balamu thaw ek kenek kala ah yat net me kenek net me yes you can unmute and talk shopkeeper ha good morning how can I help you father I need two coconuts please shopkeeper what is father have you got 5 candles shopkeeper sorry we don't sell father okay shopkeeper what is father have you got one bar of super white soap shopkeeper which brand do you need father I need 1 kilo of sugar shopkeeper what is father that's all shopkeeper okay thank you father okay welcome shopkeeper okay, how would you like to pay oh. father in cash shopkeeper that's all that will be 500 rupees father here you are shopkeeper thank you have a lovely day father thanks you too very good very good hal kawada hada koya innada very good then mehema ग्रुप एक्टिविटी का क्या माँ हम अगलो हदन नॉर्मल माँ अगलो ब्रेकअप ग्रुप्स वाला हदन खड़ला ग्रुप एक्टिविटीज देनना बालन मेच्चर विनारी पाहाक भी तेरे मंदुन ना विनारी पाहाक में नास्ती करा एक के लाइन देना एक के प्रयोग ना आंटी हाँ यहाँ पे तेरे पुंची पुंडरीक्षण एक अटे आऊँ अपने विनारी दाहक पागी तुरंत කාල වර්ග 3. කීයද 3? මොනවද ඒ කාල වර්ග? past tense, present tense, future tense. very good. මොනවද අතීත කාල? අතීත කාල වර්ග past tense.
past tense, future tense. Vartamana kala naam present tense. Anagata kala naam future tense. Hari. Past tense, present tense and future tense. Can I get a lot? අපි ඊට පස්සේ කිව්වා මේ ප්‍රධාන වශයෙන් මෙහෙම බෙදුණාට මේවා තව අනු කොටස් වලට බෙදෙනවා කොහොම හරි අපිට ෆයිනලි ළමයි හම්බ වෙනවා ටෙන්සස් 12 මෙන්න මේව කැලි 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 වලට බෙදලා අපි තුනක් ඉගෙන ගත්තා සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් සිම්පල් පාස්ට් ටෙන්ස් and සිම්පල් ෆියුචර් ටෙන්ස් සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් මේකේ සිම්පල් ටෙන්සස් ටික අපි ඉගෙන ගත්තා මතකද සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් सिंपल प्रेजेंट टेंस के नाम अभी मनोदी के निकाल के लामाए क्रिया व करने के ना ही इन्हें मतलब ना खातू सब्जेक्ट टेके इन्हें क्रिया व करने के ना मैं क्रिया पद तीन अमें वाक्य वाला फिर बस केलिंग में तीन क्रिया पद क्रिया व करने के ना इन्हें क्रिया पद तीन ना इधर बस और ना वो दिखते रहने वाक्य ක්‍රියාපද නැති වාක්‍ය වල ඒකෙත් සබ්ජෙක්ට් එකක් දානවා අපි ඊට පස්සේ අපි verb එක නැති හින්දා am hari is hari are hari තුනෙන් එකක් ගැලපෙන විදිහට යොදනවා ඊට පස්සේ වාක්‍ය දික් කරන්න rest එක යොදනවා කොයි වෙලාවත් මේ am is are මොකක් හරි මේ තුනෙන් එකක් එක්ක verb එකක් යෙදෙන්නේ simple present tense වලදී දැන් මේ verb එකක් තියෙන එක උදාහරණයක් අපි ගත්තොත් cat eats rice. How about the cats eat rice? I don't know make it. Cat eats rice. Cats eat rice. But I don't make it. Who saw? But can I make? Cat eat. I mean, if I get a taste of that, have I cats? Why would I taste of that? I mean, what do I mean? I don't know. Lama. සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වාක්‍ය වලදී කර්තෘ ඒකවචනයි නම් එහෙම නැත්නම් ක්‍රියාව කරන කෙනා ඒකවචනයි නම් verb එක යකට අපි ක්‍රියාපදයකට s එකක් දානවා හැබැයි කර්තෘ බහුවචනයි නම් ඒ s එක දාන්නේ නැහැ මේ ක්‍රියාපද තියෙන වාක්‍ය ක්‍රියාපද නැති වාක්‍ය ගැන ගත්තොත් අපි am is are am එක යොදන්නේ i කියන පදයට විතරයි is එක යොදනවා අපි ඒකවචන පද වලට i යොදනවා බහුවචන පද වලට උදාහරණ ගත්තොත් i am a doctor බලන්න මේකේ මේකේ ක්‍රියාපදයක් නැහැ ක්‍රියාපදයක් නැති ඉන්න එනට am දාවිදින් හදන she is good she කිව්වම එක වචනයි එකකින් දාලා තියෙන පදේ is මම ඉක්මන කරගෙන කරගෙන යන්නේ ළමයි මේ අපි මේව කරලා තියෙන හින්දා රිවිෂන් එක තව they ගත බහුවචන ඒකට අපි දාන්නේ they are ක්‍රියාපදයක් නැති වාක්‍ය හදන්න පුළුවන් simple present tense තේරුණාද නැද්ද දැන්? අමතක වෙලා තිබ්බයිද? තේරුණාද? අලුතෙන් ආවට තේරුණාද? තේරුණාඩි. හරි ඉක්මනට යන්න ලියාගන්න. මේක ලියාගෙන ඉක්මනට හැමෝම සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් ක්‍රියාපද තියෙන වාක්‍ය දෙකයි ක්‍රියාපද නැති වාක්‍ය දෙකයි හදන්න ඉක්මනට. ඉක්මනට හදන්න. මේක ලියාගන්න ළමයි මේ උදාහරණ ටික ලියාගෙන උද මේ ඔයාලා පොඩක් වාක්‍ය දෙකක් විතර නිර්මාණය කරන්න ලියන්න උදාහරණ මේ ක්‍රියාපදයේ තියෙන එක වාක්‍යයි ක්‍රියාපදයක් නැති එක වාක්‍යයි සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් වලින් ලියන්න ඉක්මනට මම කරන්න බලන්න කියලා ඉවර වෙච්චා ඒක සම්පූර්ණ මේ සිම්පල් ප්‍රසෙන්ට් ටෙන්ස් එක very good ekkene kiwara he shani good sitara good madam mara photo deyana audio record liyanu oh eka dena subject plus verb plus stress oh madam subject. Pero neta.
Madam board එක පොඩ්ඩක් ලියන්න හදි. දැන් හරිනේද ළමයි? හරි මැඩම්. සබ්ජෙක්ට් ක්ලාස් ක්ලාස් ටෙස්ට් මෙතන වර්බ් එක නැති වෙලාවට ඈම් හරි හරි ආවයි teacher she is good එකට යටින් තියෙන වාක්‍ය පේන්නේ නැහැ. ආ they are bad. මැඩම් මේ වගේ වාක්‍ය හදන්න ඕනේ. ඔව් ඔයාලා වාක්‍ය හදන්න verb එක කකේ ක්‍රියාපදයක් තියෙන වාක්‍ය දෙකයි ක්‍රියාපදයක් නැති වාක්‍ය දෙකයි. හරිද? තේරෙනවද කියන එක? තේරුණාද නැද්ද? තේරුණා මිස්. හරි. හත් දෙනෙක් ඉවරයි දැන්ට කොහොනිත් අය. හරි. අපි දැන් ඩිස්කස් කරමු මට කියන බලන්න verb එකක් තියෙන වාක්‍ය දෙකක් විතර කවුරු හරි boy drinks milk boys drink milk yes boy penore boy drink milk drink the drinks the gala penne mata kiyana drink ekada drinks the drinks boy kiwoth eka wacana ay etakota verb eke agata s ekak yedenna on therunada drinks thamunada yes cat plays in the garden cat plays in the garden very good cat kiwoth ekkena ay etakota play nemei plays antimata s ekak ekathu karanawa in the garden mother cooks rice very good mother kiwoth ekkena ay cooks rice lama bahuwachana ewa kiyannako babies play cricket ah babies babies ඉතින් බබලා babies කියලද කියවේ babies play cricket we make a cake yeah we make a cake මේ වගේ බහුවචන වුණොත් verb එකේ අගට s එකක් ඕනේ නැහැ හරි දැන් මට කියන verb එකක් නැති ටික cat she is a good mother beautiful මොකක්ද cat is beautiful ආ good cat is beautiful තව she is a good mother she is a good mother ආ good she is a good mother good තව my mother was kind my mother was kind was cute was කියන්නේ මේ past tense අපි තාම ඉගෙන ගන්න present tense ගැන my mother is kind කියලා කියන්න පුළුවන් simple present tense නම් my mother was kind කිව්වොත් ඒක simple past tense වෙනවා තේරුණාද he is clever father is kind clever my mother is the best mother in the world good like that hari it is a beautiful village ah very good it is a beautiful village it is a beautiful father is very kind Beautiful. I am a teacher. Yes, I am a teacher. Father is very kind, like that. They are kind. K-I-N-D, kind. What about the chat? Take it down, put it. That flower is red. Good. You are a good boy. නැත්නම් you are good කියන්න පුළුවන්.
noun එකක් දානවා නේ you are a good boy they are a kind name they are a kind name they are own කියන්නේ they are they they are kind they are good they are good this is a book this is a pen this is a book ඒ වගේ ඕන එකක් yes my brother is very Yeah, my brother is very innocent. My brother is very good. They are good citizens. I am a teacher. He is honest. අපි කලින් හරි හමු තව බන්නේත් මිනි කෞශල්‍ය කියන බලන්න වාක්‍ය. Cannot hear you, Netmini. Beautiful කියන එක විතරයි අහන්නේ නැත්නම් ඒක signal problem එකක් වගේ. ආ okay but it's okay. ඊටමම Yes Diane කියන්න. They are good friends. They are good friends. අ දැම්මොත් ළමයි එක වචන එකක් කිය දෙන්න ඕනේ. They are good friends කිව්වොත් බහුවචනයිනේ. හොඳයි ආලු එතකොට they are good friends they are a good friends නෙමෙයි they are good friends he is a bad boy මන්ද he is a bad boy okay ඔය ගයන්ටද කිව්වේ he is a bad boy let me my sister is a very cute my sister is ඔන්න බලන්න අපි ඉස්සර තිගෙන ගත්ත cute කියන adjective එක cute එකෙන් ඉස්සරහ a දාන්න පුළුවන් දෙහෙන adjective එකක් තනියෙන් තියෙද්දි බෑ අපිට කියන්න පුළුවන් my sister is cute කියලා විතරක් a දාන්නේ my sister is a cute නෙමෙයි my sister is cute හැබැයි අපි noun එකක් දැම්මොත් cute එකෙන් පස්සේ my sister is a cute sister කියලා කියන්න පුළුවන් හැබැයි adjective එක විතරක් තනියෙන් තියන්නේ a කියන පදෙත් එක්ක තේරුණාද ඔව් teacher She is a good dancer. ये वागे अपने पुलों वाक्य निर्माण कराने में simple present tense. इस बार आपने simple past tense सीखने का था, simple future tense सीखने का था. लम्हा ये मंगवाए ठीक है ना तो present continuous tense. नहीं दहारी okay. मामा दें अपने tenses सुनाके गान लती है ना अपने present continuous tense इंदा next week की ना tenses ටික ආයෙ පටන් ගමු ඊට පස්සේ ඒ tenses 12ම cover කරාට පස්සේ අපි ඔයාලගේ report and speech ඒ ටික cover කරලා කොහොමාරි මේ තව මාස තුනේ අනිවාර්යයෙන්ම මේ ටික ඔක්කොම cover කරලා papers ටිකක් කරලා exam එකට හොඳටම ready වෙමු හරි මට කියන්නේ අද උගන්නපු පාඩම හැමෝටම තේරුණාද නැද්ද තේරුණා teacher මැඩම් තේරුණා මැඩම් okay එහෙනම් අපි අද ක්ලාස් එක නවත්තමු ළමයි good night good night teacher thank you teacher bye bye teacher thank you